අද මම කියලා දෙනවා thumbnail එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මෙතනදී thumbnail එකක් හදනකොට අපි සැලකිය යුතු දේවල් කතා කරනවා. ඒ වගේම thumbnail එකක් මම ඔයගලට නිර්මාණය කරලා පෙන්නනවා. ඉතින් ආ channel එකට අලුත් කෙනෙක් නම් මම මිලා මදුශංක. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක් සාදරයෙන් පිළිගන්නවා. නැවතත් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ sl.com YouTube channel එකේ තවත් වීඩියෝයක් එක්ක. මගේ channel එකේ tech review සහ YouTube සම්බන්ධ videos බලා ගන්න ලැබෙනවා. හරියට මෙන්න මේ වගේ subscribe කරලා එකතු වෙන්න. thumbnail එකක් හදනකොට අපි සැලකිය යුතු දේවල් ටිකක් තියෙනවා. මම මේ කාලය ඇතුළත YouTube කරලා මම ඉගෙනගත් දේවල් තමයි අද කතා කරන්නේ. පළවෙනි දේ තමයි thumbnail එකක පාට. මම මෙතෙන්දී ගොඩක් කලාවට බලාපොරොත්තු වෙනවා රතු පාට, නිල් පාට, කොළ පාට වගේ thumbnail එකට ඇතුළත් කරන්න. ඉතින් මේ පාටවල් තුනම ඇතුළත් වෙනවා වගේ thumbnail ගොඩක් කලාවට බලන කෙනෙක්ට ඒක ඇහැට ගැටෙනවා. ඒක නිසා පුළුවන් නම් ඔයාට මේ කල යොදාගෙන thumbnail එකක් නිර්මාණය කරගන්න. ඊට අමතරව කළු පාට යෙදෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පාටවල් යෙදෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. විශේෂයෙන් රතු පාට, නිල් පාට, කොළ පාට වගේ පාටවල් ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න. ඉතින් ඒක මගේ අදහසක් සහ මම ඒ ගැන මේ කරගෙන ආපු කාලය ඇතුළත YouTube මම දැනගත්ත දෙයක් තමයි මෙන්න මේ පාට තුනට ගොඩක් කලාවට ක්ලික් කරවන්න පුළුවන් කියලා. ඒ වගේම ෆොටෝ එකෙන් අදාළ දේම මතු කරන්න බලන්න. ඒ කියන්නේ සමහර විට ඔයා මේ විදිහට ඉඳගෙන ෆොටෝ එකක් අරගෙන ටෙක්ස්ට් එක පැත්තකින් දානවා වෙන්න පුළුවන්. එහෙම කරනවා නම් ඔයා අනිවාර්යෙන් ටෙක්ස්ට් එක තමයි එතෙන්දී මූලික කරගන්න ඕන, මතු කරගන්න ඕන. ටෙක්ස්ට් එකේ කලර් වෙන්න පුළුවන්, ඒකේ ස්ට්‍රෝක් එක වෙන්න පුළුවන්, ෂැඩෝ එක වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් කොහොම හරි මතු වෙන විදියට හදාගන්න. කොහොම හරි බලන කෙනාට මේක පැහැදිලිව පේන විදියට හදාගන්න. සමහර විට ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක කළු පාට වෙන්න පුළුවන්, ටිකක් සුදු පාට වෙන්න පුළුවන්. කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක නම් ඔයාට වැඩි එළියක් තියෙන කලර් එකක් යොදලා ටෙක්ස්ට් එක ටිකක් ලොකු කරලා ඔයාට අවශ්‍ය ගානට හදාගෙන thumbnail එකට දාන්න පුළුවන්. ඒ වගේම සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් ඒකට අදාළව කැපෙන පාටක් ඔයගොල්ලෝ තීරණය කරලා ඔයගොල්ලෝ කැමති නම් ඔයගේ කැමති ක්‍රමයකට හදාගන්න. කොහොම හරි thumbnail එක ක්ලික් වෙන්න තමයි ඕන. ෆොටෝ එකක් ගනිද්දී ඔයා ඉන්න පුළුවන් ෆොටෝ එකේ, එහෙම නැත්නම් ඒ අදාළ දේ තියෙන්න පුළුවන්. මොනවා හරි නිර්මාණයක් වෙන්න පුළුවන්, ටෙක් මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. ටෙක් මොනවා හරි දෙයක් නම් ඔයාගේ ඒක අතේ තියෙන බව පෙන්වන්න ඕන. ඒ කියන්නේ පැහැදිලි කිරීමක් කරනවා නම් ඔයාට ගොඩක් කලාවට ඒක අතේ තියන් ඉන්න බෑ. එහෙම නැත්නම් ඔයාට ස්පොන්සර් එකක්වත් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ වේදමින් ඔයා ගෙනල්ලා ඒක කරනවා නම් අනිවාර්යෙන් ඒක අතේ තියන් ඉන්න බව පේන්න ඕන. එතකොට තමයි ඒගොල්ලෝ දන්නේ මේක මෙයාගේ ළඟ තියෙදි තමයි මෙයා මේක කතා කරන්න කියලා. ඒ වගේ මොනවා හරි නිර්මාණයක් කරනවා, නිර්මාණය කරලා අවසානයේ තමයි ෆොටෝ එක ගන්න ඕන thumbnail එකට. මොකද නිර්මාණයේ නිමවුමක් තියෙන්න ඕන. අවසානයේ ඒක මොන වගේ දෙයක් වුණාද කියලා. ඒක තමයි ඔයා ෆොටෝ එකට ගන්න ඕන. ඒක ඔයාගේ ළඟ තියන් ඉන්න, ඔයාගේ අතේ තියන් ඉන්න වෙන්න පුළුවන්. ඔයාටත් කැමති වෙන පැත්තකින් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අදාළ දේ විතරක් මතු කරන්න පුළුවන්. එතෙන්දී ඔයාට මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඔයා ඉන්න පුළුවන්, ඒ අදාළ දේ තියෙන්න පුළුවන්, ඒ වගේම ටෙක්ස්ට් එක තියෙනවා. ඉතින් මේ තුනම තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙකක් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එකක් තියන්න එපා. ටෙක්ස්ට් එක විතරක් තියන්න එපා බොහෝ දුරට. මේ මම කියපු දේවල් දෙකෙන් එකක් තෝරගන්න ඕන. ඔයා ඉන්න ඕන ටෙක්ස්ට් එක තියෙන්න ඕන, ඒ අදාළ දේ තියෙන්න ඕන. එහෙම නැත්නම් ටෙක්ස්ට් එක තියෙන්න ඕන, ඒ අදාළ දේ මතු කරලා තියෙන්න ඕන ෆොටෝ එකකින් හරි. ඉතින් ඒකෙන් තමයි ගොඩක්ම ක්ලික් වෙන්න බලපාන්නේ වගේ thumbnail එක. වීඩියෝ එකේ තියෙන විස්තර ඔක්කොම පත්‍රේ දානවා වගේ thumbnail එකේ ටයිප් කරන්න යන්න එපා. මම ගොඩක් වෙලාවට thumbnail එක දැකලා තියෙනවා. thumbnail එකේ විස්තර තියෙනවා. මගේ තියෙන දෙයක් තමයි මම thumbnail එකක් දැක්කම පොඩි ටෙක්ස්ට් එකක්. ඒ කියන්නේ වචන පහයක වගේ දෙයක් තියෙනවා නම් මම කියවලා ඒක ක්ලික් කරනවා. සාමාන්‍යයෙන් ගොඩාක් ලියලා තියෙනවා නම් මම ඒක කියවන්නේ නැහැ. සමහර විට මට ගොඩක් වැදගත් දෙයක් වෙන්න පුළුවන්. ඒත් මම බලන්නේ ඇත්තටම මට කම්මැලි එක බලන්න. ඒක කියෝ කියෝ ඉන්න අපිට වෙලාවක් නැහැ ඇත්තටම. ටග් ගාලා ක්ලික් කරලා වීඩියෝ එක තමයි බලන්න යන්නේ. ඒක නිසා වීඩියෝ එකේ තියෙන වටිනම කොටස, වීඩියෝ එකේ කොහේ හරි හොඳ කොටසක් තියෙන්න පුළුවන් මිනිස්සු කැමති වටත් දෙන්න පුළුවන්, මේක තමයි හොඳම කොටස. මේක තමයි මිනිස්සුන්ට මට පෙන්වන්න ඕන. මෙහෙම දෙයක් මම දන්නවා කියලා. ඉතින් ඒ කොටස ඔයාට thumbnail එකට ඇතුළත් කරලා හැදුවා නම් කෙටියෙන් thumbnail එක මම හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා. ඒක තමයි සාර්ථක. එහෙම නැතුව ඔයා වීඩියෝ එකේ තියෙන හැමදේම පෙන්වුම් කරලා එහෙම නැත්නම් ඒ ටෙක්ස්ට් එකෙන් ඔක්කොම කියලා තිබුණොත් ගොඩක් අය ඒකට යන එකකුත් නැහැ. සමහර ඇප් එකක් රිවිව් කරන්න පුළුවන්, එඩිට් කරන ඇප් එක ගැන ඔයා විස්තර ඔක්කොම දාලා තියෙනවා, පෙන්නුම් කරලා තියෙනවා. එතකොට බලන කෙනා යන්නේ නැතුව ඒ කොටස එයා කරන්නත් යනවා සමහර විට. එහෙම හොයා ගන්නත් පුළුවන් දේවල් තියෙනවා. ඒක නිසා ඔක්කොම මතු කරන්න යන්න එපා. රහසක් විදිහට තියා ගන්න ඕනේ මේ අදාළ දේ වීඩියෝට ආවම පෙන්නුම් කරන විදිහට. ඔය thumbnail එකේ දැවොත් එහෙම ඒක සාර්ථක නැහැ. අනිවාර්යෙන් කුතුහලයක් මොනවා හරි රහසක් තියෙනවා වගේ තියෙන්න ඕන thumbnail එකේ. හැබැයි වීඩියෝ එකට ගියාම ඒකට සාධාරණයක් ඇති වෙන දෙයක් තියෙන්න ඕන. එහෙම නැතුනොත් ඔයාගේ thumbnail එකක් ක්ලික් කරන එකකුත් නැහැ. අනිත් දේ තමයි තව කෙනෙක්ගේ thumbnail එකක් කොපි කරන්න යන්න එපා. ඒ ක්‍රමයටම හදන්න යන්න එපා. එතකොටත් ඒක සාර්ථක නැහැ. ඔයා කල්පනා කරන නිතරම මගේ වීඩියෝ එකේ තියෙන්නේ මොනවද, මතු කරන්න ඕන මොනවද කියලා. මතු කරනවා නම් ඔයාට කෙලිම ෆොටෝ එක විතරක් දාන්නත් පුළුවන්. එහෙම කරන ඔය ටෙක් වගේ නම් ඒ වගේ දේවල් කරනවා. නමුත් හැමදේටම ෆොටෝ එක විතරක් හරියන්නේ නැහැ. ටෙක්ස්ට් එකනොත් ඔයා මේ ගැන පැහැදිලි කිරීමක් කරොත් සිංහලෙන් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වලින් වෙන්න පුළුවන්. ඒ ගැන කිව්වොත් ඒගොල්ලෝ හරියටම දන්නවා මේ ෆොටෝ එකේ තියෙන්නේ මෙන්න මේ දේ කියලා. මේ ගැන තමයි කියන්න යන්නේ කියලා. එහෙම නැතුව ෆොටෝ එකක් තිබුණ පළියට තීරණය කරන්න බෑ මොකද්ද කියලා. හැබැයි එතන විශේෂත්වයක් තියෙනවා. එයා දැනගෙන හෝ නොදැන
අනිවාර්යෙන් ක්ලික් කරන්න පෙළඹෙනවා. ඉතින් ඒකෙත් වාසියක් තියෙනවා. නමුත් ඔය ටෙක්ස්ට් එකෙන් ඔයා බලාපොරොත්තු වෙන දේම මතු කරන්න පුළුවන් නම් මං හිතනවා අදාළ කෙනාට අදාළ වීඩියෝ එක යනවා කියලා. ඒක නිසා ඔයා ඔයාගේම ක්‍රමයක් හදාගන්න. ගොඩක් අයගේ ක්‍රම ට්‍රයි කරලා ගොඩක් අය මට කියපු දෙයක් තමයි මට අහන්න ලැබුණු දෙයක් තමයි මම මේ විදිහට කරා මෙයාගේ විදිහට කරා නමුත් හරි ගියේ නැහැ. නමුත් මම මගේ විදිහට මම හිතලා දෙයක් කරා ඒක තමයි සාර්ථකුනේ කියලා. මොකද මිනිස්සු වෙනසකට කැමති එකම දේ පේන කොටත් ඒක ක්ලික් කරන්නවත් යන්නේ නැහැ. ඒක නිසා මම තුයාගෙන ඔයාගේ ක්‍රමයක් හදාගන්න. තව කෙනෙක්ගේ ක්‍රමයකට ඔයා thumbnail හදන්න යන්න එපා. ඔයාගේ තියෙන background එකෙන් photo එකක් ගහගෙන ඔයාට හොඳ තැනක එහෙම නැත්නම් green screen එකක් ඉස්සරහට ගිහිල්ලා හරි කලර් තියෙන බිත්තියක් ගාවට ගිහිල්ලා හරි photo එකක් ගහලා ලස්සනට edit කරන්න. ඒක තමයි හොඳම. හැබැයි video එකේ තියෙන දේ මතු කරන්න නිතරම උත්සාහ කරන්න. ඒ වගේම ඔයා ජනප්‍රිය YouTubers ලගේ photo දානවා ඇති thumbnail එකට. මම මෙතෙන්දි කතා කරන්නේ අදාළ දේ ගැන. ඒ කියන්නේ අදාළ දේට ඒ පුද්ගලයා අයිති නැහැ. ඒ කියන්නේ එයාගෙන නෙවෙයි කතා කරන්නේ. නමුත් ඔයා thumbnail එකට යාව දැවොත් එතන ඕගොල්ලෝ try කරන්නේ click කරවන්න. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ජනප්‍රිය අයගේ photos දාලා තමයි ගොඩක් අය try කරන්නේ. ඉතින් ඒකට ඔයා හුරු වෙන්න එපා. ඒක වැරදි දෙයක්. YouTube එකනොත් ඒක තහනම් කරලා තියෙන. එහෙම කාගවත් දේවල් එහෙම use කරන්න බෑ ඔයාට අයුතු ලෙස. ඒක එයාගෙන කියලා දෙනෝ නම් එයාට හානියක් නැත්තම් කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැතුව භාවිත කරන්න යන්න එපා. ඔයාට එතනින් වරදින්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් හිතන්න ඕන thumbnail quality එක ගැන. ඒක මෙගාබයිට් ගාණෙන්ම තීරණය කරන්න බෑ. ඒක පැහැදිලි බවක් වෙන්න ඕන. මේම් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. නමුත් ගොඩක් අය thumbnail එක zoom කර කර බලන්නේ නැහැ නේ. ඒ නිසා මම කියන්නේ මේ දේවල් වලට ලොකු වෙලාවක් ගන්න එපා edit කරන්න. පුළුවන් තරම් ඇහැට නොපෙනෙන විදියට edit කරන්න. ඊට පස්සේ resolution එක ගැන විශේෂත්වයක් ඔයා දක්වන්න ඕන. මම නම් සාමාන්‍යයෙන් thumbnail එකක් හදන්නේ resolution එක 1920x1080 එහෙම නැත්නම් full HD. එහෙම නැත්නම් ඔයාලට HD quality එකකින් උනත් හදන්න පුළුවන්. කොහොම නැත් අපි වළමු කොහොමද thumbnail එකක් නිර්මාණය කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන්. හොඳයි මම thumbnail එකට ගත්ත photo එක දැන් මම open කරගන්නවා. මගේ ළඟ තියෙන Photoshop 2017 මම ෆොටෝ එකක් මේකට ඕපන් කරගන්නවා. හරි මම මේ විදිහට ෆොටෝ එකක් ඕපන් කරගත්තා. දැන් මම කරන්නේ මේකේ කලර් මට අවශ්‍ය විදිහට හදාගන්න. මම ඒකට කරන්නේ ෆිල්ටර් ගිහිල්ලා කැමරා රෝ ෆිල්ටර් යනවා. එහෙම ගිහිල්ලා මට අවශ්‍ය විදිහට ටෙම්පරේචර් එක ඒ වගේම එක්ස්පෝෂර් එක මේ වගේ දේවල් වෙනස් කරනවා. හයිලයිට් වෙන්න පුළුවන්, ෂැඩෝ, වයිට්, බ්ලැක්, ක්ලැරිටි මේ වගේ දේවල්. ඉතින් මම ටෙම්පරේචර් එක පොඩ්ඩක් වම් පැත්තට දානවා. ඒ වගේම එක්ස්පෝෂර් එක ටිකක් වැඩි කරනවා. කන්ට්‍රාස්ට් එක මම වෙනසක් කරන්නේ. හයිලයිට්ස් කියන එක මම මට හිතෙන ගානට මම ගන්නවා. එනිමේ ගාන හොඳයි කියලා හිතෙන හින්දා මම ඒ ගානට ගත්තා. ඒ වගේම ෂැඩෝ වගේ දේවල් මම වෙනස් කරනවා. බ්ලැක් එක ටිකක් මෙහෙම ටිකක් තඹ ගතිය කොණ්ඩයන් අඩු කර ගන්නවා. ක්ලැරිටි කියන එක දුන්නොත් එහෙම අපේ මූණ පොඩ්ඩක් උගලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි අඩු කරනකොට ඔන්න ඔය විදිහට තමයි මූණ හැදෙන්නේ. ඉතින් මේ විදිහට අපිට ලස්සනට ගන්නත් පුළුවන්. ගොඩාක් ගන්න ටිකක් දානවා. ගොඩක්ම ගත්තොත් ඒක පේන නිසා. වයින් බ්ලස් එක මේ විදිහට අඩු වැඩි කරනකොට ඕල් පේන ඉතින් කලර් එක වැඩි අඩු වෙනවා. ඉතින් ඕන්ට වැඩි වැඩි කරොත් ඒක මූණේ පාටත් වෙනස් වෙනවා. ඒක නිසා ටිකක් වෙන මේ විදිහට වැඩි කර ගන්නවා. ඊට පස්සේ සැචුරේෂන් කියන එක මම වැඩි කරන්නේ නැහැ. මොකද ටිකක් පාට අවුල්. ඒක වැඩි කරා මේක නිසා මම ඒ විදිහටම තියෙන දේල ඕකේ කරනවා. ඕකේ කරාම මෙන්න මේ විදිහට තමයි මට බලා ගන්න ලැබෙන්නේ. දැන් මම මේ බ්ලොක් එක අයින් කරගන්න මේක එකපාරක් ක්ලික් කළා. ඊපස්සේ මේක රයිට් ක්ලික් කළා ඩුප්ලිකේට් යනවා. ඊට පස්සේ මම මේක රීනේම් කරනවා මී කියලා. ඊට පස්සේ මම මෙතන තියෙනවා ක්වික් සිලෙක්ෂන් ටූල් එකක්. ඒක අරගෙන ඇවිල්ලා ඒ වගේම කීබෝඩ් එකේ වලට තියෙන මේ බ්‍රැකට් වරහන් වගේ බටන් දෙකක් තියෙනවා P අකුරු ඉස්සරහා. ඒකෙන් මම මේ විදිහට විශාල කරන්න පුළුවන්, පුංචි කරන්න පුළුවන්. මම විදිහට විශාල කරගෙන මේ විදිහට සිලෙක්ට් කරනවා. ක්ලික් කරගෙන යනකොට මේ විදිහට සිලෙක්ට් වෙලා යනවා. ඉතින් මේ විදිහට ලේසි අපිට ටග් ගාලා ඔබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගන්න. හොඳටම එන්න ඕනේ නැහැ. සාමාන්‍ය අපිට ගොඩක් අය thumbnail ලං කරලා බලන්නේ නැහැ නේ. සාමාන්‍ය පේන විදිහනේ. ඒක නිසා මේ විදිහට සිලෙක්ට් වුණාම ඇති. ඒ වගේම මෙතන පොඩ්ඩක් සිලෙක්ට් වුණා නම් මම ඒක පොඩ්ඩක් zoom කරලා ගන්නවා. මෙතන ඕල්ට් එක ප්‍රෙස් කරගෙන තමයි මෙතන ක්ලික් කරගෙන යන්නේ මෙන්න මෙහෙම. නැත්තම් ඔක්කොම අවුල් යනවා. ඔගොල්ලෝ බලන්න පොඩ්ඩක් ඕල්ට් එක ප්‍රෙස් කරගෙන මොකද්ද වෙන්නේ නිකන් ක්ලික් කරොත් එහෙම මේ ටික වෙනසක් වෙනවා. ඒක නිසා ඕල්ට් එක ප්‍රෙස් කරගෙන තමයි මේ වගේ වෙනත් කොටසක් ඇතුලේ තියෙන දෙයක් හදන්නේ. අන්න ඒ විදියට ඕල්ට් එක ප්‍රෙස් කරගෙන තමයි ක්ලික් කරන්නේ. දැන් මම zoom out කරනවා මේ විදියට. හරි දැන් මම control එකයි shift එකයි i අකුරයි keyboard එකේ press කරනවා. මතක තියාගන්න මෙන්න මේක මම select කරලා තියෙන්නේ. ඊට පස්සේ delete button එක press කරනවා. ඊට පස්සේ ඔකට පේනවා මෙන්න මේ විදියට delete වෙලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන select ගිහිල්ලා deselect කරනවා. ඊට පස්සේ selection එක අයින් වෙනවා. දැන් මම කරන්නේ මේ දෙක මේ විදියට select කරනවා. control එක press කරගෙන ඊට පස්සේ control t නැවත press කරලා shift එක ඔබාගෙන මේ විදියට click කරගෙන අඩු කරනවා size එක. මේ මාර්ගේ නැවිලා enter press කරනවා. ඊට පස්සේ මම file ගිහිල්ලා new යනවා. new වලින් මම අලුත් layer එකක් හදන්න යන්නේ. පළල් තියෙන 1920යි උස තියෙන 1080යි රෙසලූෂන් එක 300. ඒ වගේ මෙතන පික්සල් වැටලා තියෙන ඕන මේ උස පළල හරියට එන්න. ඊට පස්සේ ක්‍රියේට් දුන්නා. මේ දුර ලේ එකක් හදනවා. මම අර පුංචි කරගත්ත එක මේ දුර ක්ලික් කරගෙන ඇවිල්ලා අතාරිනවා. මම හදාගත්තේ කුඩට. ඊට පස්සේ මම මේ විදිහට ගන්නට ෆිට් කරනවා. මේ විදිහට ඇදලා shift එක ඔබාගෙන තමයි මේක control t press කරා. එතකොට මේ විදිහට එනවා. ඊට පස්සේ shift එක ඔබාගෙන mouse එකෙන් ක්ලික් කරගෙන උඩට අදින්නවා අවශ්‍ය ගානට. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ ටික හදුවේ. දැන් මම මේක save කරගන්නවා.
හරි විදිහට මම සේව් කරගත්තා. දැන් මට මේ ලයිට් එක මෙතනින් අයින් කරන්න ඕනේ. ඒකට මම කරන්නේ මෙන්න මේ රෙක්ටැන්ගල් හරියට නිකන් සිලෙක්ෂන් ටූල් එකක් වගේ එකක් තියෙනවා. මේක මම ක්ලික් කරා. අතන මම මේ ටූල් ගැන නම් වැඩිය දන්නේ නැහැ. මට වැඩකුත් නැහැ. අතන වැඩේ කරනවා. මේ විදිහට සිලෙක්ට් කරා. කන්ට්‍රෝල් T ප්‍රෙස් කරන ඕන. හැබැයි අනිවාර්යෙන් සිලෙක්ට් කළා දිනන ඕන මේ බෑග්ග්‍රවුන්ඩ් එක විතරයි. කන්ට්‍රෝල් T ප්‍රෙස් කරලා Shift එක ඔබාගෙන මෙන්න මේ විදිහට ක්ලික් කරගෙන අදින්න. එතකොට අර ලයිට් එක නැති වෙලා යනවා. ඊට පස්සේ මෙතන D සිලෙක්ට් කරනවා. හරි දැන් බෑග්ග්‍රවුන්ඩ් එක දීමුණු දේවල් මම අයින් කරා. මම නැවත සේව් කරනවා. ඊට පස්සේ අපි කලින් ගත්ත එක අපිට අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය නම් ආයි නැවත ගන්නත් පුළුවන්. දැන් මම කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ටිකක් පාට වැඩි කරගන්නවා. මම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කළා. ඉමේජ් ගිහිල්ලා, ඇඩ්ජස්ට්මන්ට් ගිහිල්ලා, මෙන්න මේ විදිහට කලර් බැලන්ස් එකට යනවා. ගිහිල්ලා මම මේ රතු පාට ටිකක් CN කියන එකෙන් වැඩි කරනවා මෙන්න මේ විදිහට. එච්චරයි මම කරන්නේ. ඕකේ කරනවා. නැවතත් යනවා ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් ගිහිල්ලා, බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් යනවා. කන්ට්‍රාස් එක වැඩි කරනවා, බ්‍රයිට්නස් ස්කේල් එක වැඩි කරලා බලනවා, නැවතත් අඩු කරනවා වැඩි නම් මෙන්න මේ විදියට. හරි, ඕකේ කරනවා. ඉතින් ඒක හරි, දැන් ඒක සේව් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන තියෙන ග්‍රේඩියන් ටූල් එක සිලෙක්ට් කරනවා. මෙතන කළු තමයි සිලෙක්ට් කළා තියෙන්න ඕන පාටට. ඒ වගේම මෙතන තියෙන්න ඕන මෙන්න මේක. හරිද? ඒක සිලෙක්ට් කළා තියෙන්න ඕන. ඔගොල්ලෝ පේනවා මේ ට්‍රාන්ස්පරන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් වගේ තියෙන එක. ඊට පස්සේ මෙතන එක තැනක ක්ලික් කරගෙන ඇවිල්ලා අදින්න තියෙන්නේ. ඒ වගේම අපි ඒකටත් වෙනම ලේ එකක් ගමු. මම මෙතනින් අලුත් ලේ එකක් අරගෙන ඒකට තමයි අඳින්න යන. නැත්තම් මට හදිසියට ඉවත් කරගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට ඇදලා ඔන්න ඔය විදිහට හදා ගන්න. ඒක ටිකක් කළු මදිනම් තව ටිකක් වෙන මෙහෙම අඳින්න තියෙන. අර එහෙම හදාගත්තා. ඊට පස්සේ මම කරන්නේ ටෙක්ස්ට් එකක් දාන්න යන්නේ. දැන් මම කරන්නේ නැවතත් ලේයර් එකක් ගන්නවා. ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න යන මම මෙතන ටෙක්ස්ට් ටූල් එක ගත්තා. මෙහෙම ක්ලික් කරා එක තැනක සයිස් එක හදා ගන්නවා මට අවශ්‍ය විදිහට. ඉතින් මේ සයිස් එක ගොඩක් වැඩි නම් අඩු කරගන්න. එක අකුරක් ප්‍රෙස් කළා බලලා මම කලර් එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. මෙතනનો පුළුවන් මම සුදු පාට දාලා තමයි ඉස්සෙල්ලා වෙනස් කරන්නේ. දැන් මම මෙතන සිංහල තමයි ටයිප් කරන්න යන්නේ. ඒක නිසා මට සිංහල ටයිප් කරන්න අවශ්‍යයි. ඒ නිසා මම සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්නවා. මම මෙතන ටයිප් කරනවා නිවැරදිව කියලා මම මෙතන ටයිප් කරගන්නවා. thumbnail කියන එක ඉංග්‍රීසි වලින් ටයිප් කරන දේ සිංහල ටික ටයිප් කරනවා. thumbnail හදන ඊළඟ එකත් ඊළඟ ලයින් එකකට ගන්න වෙනම. එහෙම නැත්තම් මට කියන්න පුළුවන් නිවැරදිව thumbnail හදමු. ඉතින් එහෙම හදලා මට අවශ්‍ය තැන් වල ඒවා තියා ගන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ මම thumbnail කියන එක ඉංග්‍රීසි වලින් ගන්න යන්නේ. ඉතින් මම ඉංග්‍රීසි ෆොන්ට් එකක් ඒකට තෝරනවා. ඉතින් මේ thumbnail කියන එක මට පොඩ්ඩක් ඇලවෙන්න ඕන මේ ටෙක්ස්ට් එක ඔක්කොම. ඒකට මම කරන්නේ Windows ගිහිල්ලා characters කියන එක තෝරනවා. එහෙම තේරුවම මේ විදියට එනවා. ඊට පස්සේ මම මේක මෙ පහල තියෙන මෙන්න මේ italic button එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේ විදියට වෙනස් වෙලා යනවා. ඕනනම් මට මේ ටිකත් ඒ විදියටම කරන්න පුළුවන්. මෙන්න මේ විදියට. ඔක්කොම මේ විදියට කරන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි මම මේ ටික හදාගත්තේ. ඊට පස්සේ thumbnail කියන එක මට හිතෙනවා ටිකක් ලොකු වුණොත් හොඳයි කියලා. මෙන්න මේ විදියට. ඒක ටිකක් කැපිලා පේන්න ඕන නිසා නිවැරදිව කියන එක මේ විදියට තියෙනවා. thumbnail හදන හැටි කියන එක මේ විදියට මට තියන්න පුළුවන්. එහෙම නැත්තම් මෙහෙම වුණත් තියන්න පුළුවන්. මට කැමති විදිහක ඕනලාක හදා ගන්න පුළුවන්. ඔයාට හොඳයි කියලා හිතන විදිහක මේ ඉදිරි තියලා මෙහෙම හදා ගන්න. ඒක ඔයාගේ කැමැත්තයි. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මම ටෙක්ස්ට් ටික දාන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ ටෙක්ස්ට් එක මෙහෙම සිලෙක්ට් කරගත්තා. එහෙම නැත්නම් මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. මම ඒක උඩ ඩබල් ක්ලික් කරනවා. එහෙම නැත්නම් රයිට් ක්ලික් කරලා බ්ලෙන්ඩින් ඔප්ෂන් යනවා. ගිහිල්ලා මම ඩ්‍රොප් ෂැඩෝ කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෂැඩෝ එකක් ආවා. ඒ වගේම ස්ට්‍රෝක් කියන එකක් දෙනවා. ඒක මම මට පාටක් තෝරන්න පුළුවන්. සුදු උනත් තෝරන්න පුළුවන්. සුදු තෝරලා මම කරන්නේ වෙන පාටක් දානවා මේ ටෙක්ස්ට් එකට. මට හිතෙනවා මේ පාටත් හොඳයි. නමුත් සුදු පාටත් එක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මම වෙන පාටක් දානවා. මට හිතෙනවා ඒක හොඳයි කියලා ටිකක් ස්ට්‍රෝක් එක ටිකක් වැඩි කරන්න ඕන කියලා හිතෙනවා. මේ තියෙන ටෙක්ස්ට් වලින් ඒවටත් වෙන පාටක් මම දෙනවා. සාමාන්‍ය මෙනි වරදිව කියන එක හරි හයිලයිට් වෙන්න දෙනවා. හරි නම් හයිලයිට් වෙන්න ඕන මේ thumbnail කියන එක. ඔගොල්ලෝ ඕන විදිහක ඒක වෙනස් කරගන්න පුළුවන්. මම වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට ඒක කැමති විදිහට හදාගන්න මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා තමයි මෙහෙම හදන්නේ. ඉතින් මේකත් ඒ විදිහටම අපිට දෙන්න පුළුවන් drop shadow ස්ට්‍රෝක් එකක් දෙන්න පුළුවන්. ඒක ස්ට්‍රෝක් එක කළු පාට තමයි දෙන්න වෙන්නේ. ඒක ඔයාලට කැමති සයිස් එකක් මේ විදිහට හදන්න පුළුවන්. ඒ විදිහට ඒ ටිකක් දීලා මේකත් ඒ විදිහට දෙනවා. හරි, ඔන්න thumbnail එකේ ගොඩක් දුරට දැන් වැඩ ටික ඉවරයි. ඉතින් ලොකු දෙයක් නැහැ. ෆොන්ට් එක හරියට දීලා ඒක highlight වෙන්න, එහෙම නැත්නම් text එක highlight වෙන්න දුන්නා ගොඩක් දුරට ඒක ගොඩක් අය බලන. මේකේ මම ටිකක් මෙන්න මේ ෆොන්ට් එක ටිකක් ලොකු කරගන්නවා. මේක නම් එහෙම තිබුණත් කමන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට කැමති විදිහට හදන්න පුළුවන්. මට හිතෙනවා මේක ටිකක් ස්ට්‍රෝක් එකට වැඩි වෙන්න ඕන කියලා. මට පුළුවන් ඒක නැවතත් ගිහිල්ලා මේ විදිහට ස්ට්‍රෝක් වැඩි කරගන්න ඕකේ කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ thumbnail කියන එක සිලෙක්ට් කළා. එහෙම නැත්නම් මේ ලේයර් එක සිලෙක්ට් කළා, රයිට් ක්ලික් කළා, convert to smart object සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මම ෆිල්ටර් යනවා රෙන්ඩර් වල lens player කියන තියෙනවා මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ප්ලස් ලගුණ කළු පාටින් බලා ගන්න ලැබෙනවා. ඒත් එක්කම මෙන්න මේ විදිහට bright විදිහට බලා ගන්න ලැබෙනවා. හරියට නිකන් තරුවක් වගේ. ඔයගොල්ලන්ට මේක කැමති දැනකට අදින්න පුළුවන්. ඒ වගේම මේ විදිහට වෙනස් ඒවා තියෙනවා. ඔයගොල්ලෝ ක්ලික් කරලා පොඩ්ඩක් බලන්න කොහොමද එන්නේ කියලා. මම මෙතනින්
මෙන්න මේ විදියට හදනවා. එක කොනකට තියන තියලිවල මම ඕකේ කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝට පේනවාද මෙන්න මේ විදියට අමුතු විදියට ආවේ එක ටිකක් කලින්ට වඩා හොඳ විදියට. ඊට පස්සේ මම එකක් සේව් කර ගන්නවා. ඊට පස්සේ මම මේ ටෙක්ස්ට් එක ටිකක් දුර වැඩි නම් එහෙම මෙහෙම පොඩ්ඩක් ළඟට ගන්න මේ විදියට. මේ ටික නම් ගැටලුවන්නේ. මේ දෙකත් හොඳයි කියලා හිතන විදියකට මෙන්න මේ විදියට හදාගන්න. ඊට පස්සේ මම මේ ඔක්කොම සිලෙක්ට් කර ගන්න මේ විදියට මේ ඇරෝ එකකින් නැවතත් තිබුණු තත්ත්වයට හදලා ඒ ටෙක්ස්ට් එක ටෙක්ස්ට් එක එකට මෙහෙම සිලෙක්ට් කරලා Ctrl T ප්‍රෙස් කරලා Shift එක ප්‍රෙස් කරගෙන මෙහෙම ආදිනවා. රෝල් පේන ඇති ටිකක් විශාල වුණා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඊතලේ හැදුනවා මේ මුල්ලට ආම. මෙන්න මේ විදිහට මම කරකවනවා. ටිකක් මෙන්න විදිහට ඇල වෙන විදිහට. මේ කරලා Enter ප්‍රෙස් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන් thumbnail එකක්. ඉතින් මේ විදිහට තමයි සරලව thumbnail එකක් හදන්නේ. ඉතින් මෙතෙන්දී ඕගොල්ලන්ට පුළුවන් මේ පැත්තේ ඉන්න, එහෙම නැත්නම් මේ පැත්තේ ඉන්න, එහෙම නැත්නම් ඔයා නැතු වුණත් හදන්න පුළුවන්. මේ පැත්තේ icon වැඩි නිසා video වලත් ඒක නිසා තමයි මම මේ පැත්තට ඇවිල්ලා සාමාන්‍යයෙන් thumbnail එක හදන්නේ. ඕගොල්ලන්ට ඕන පැත්තකට thumbnail එක එක ඉන්න විදිහට හදන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් කෙනෙක්ට බලන්න හිතන විදිහට thumbnail එකක් නිර්මාණය කරගන්නේ. ඒ වගේම කියන්න ඕන මේ වගේ මේ පින්තූරයක වටේ සුදු පාට වගේ තියෙන්න පුළුවන්. අපි ඒක වෙන් කරගත්ත නිසා මේ කලර් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වෙනකොට මේකත් එක්ක නිකන් කැපිලා පේන වෙනස් වුණු බවක්. එතකොට ඔයා කරන්න ඕනේ මේ පින්තූරේ සිලෙක්ට් කරා. මම මේ විදිහට මී කියන එක සිලෙක්ට් කරා. ඊට පස්සේ මම යනවා මෙතන බර්න් ටූල් එකට. ඒ වගේම මෙතන කලර් එක කළු සිලෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන් තියෙන්නේ මේ සුදු පාට වගේ උණ තැන් වල මෙන්න මෙහෙම ක්ලික් කරගෙන යන්න. එතකොට ඒ ටික පිච්චිලා වගේ යනවා. කළු වෙලා යනවා. මට මේ විදිහට හදන්න පුළුවන්. එතකොට ගානට තියෙනවා ටිකක් අඳුර ගන්න බෑ. එහෙම මුකුත් වෙනසක් තියෙනවා කියලා. මම මේ විදිහට ටිකක් කළු කරගෙන යනවා. ඉතින් මේ විදිහට බර්න් ටූල් එකෙන් අපිට ඒ ටික ලස්සනට හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතන හේවණල්ලක් වැඩිලා තියෙන වගේ මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් බර්න් ටූල් එකෙන් අපිට ඒ ටික කළු කරන්න පුළුවන්. ඉතින් එතකොට ගොඩක් කලාවට බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක වෙනම තියෙනවා කියලා බලා ගන්න බෑ. ලස්සනට ඒක අපිට අවශ්‍ය විදිහට හදන්න පුළුවන්. ඉතින් ඔය දක්ෂෙක් නම් ඔයාට පුළුවන් ඒ දේවල් හොඳට කරගන්න. ඉතින් යාළුවනේ ඔන්නෝම තමයි මම thumbnail එක නිර්මාණය කරගත්තේ. මතක තියාගන්න තව කෙනෙක් කොපි කරන්න යන්න එපා. මේ විදිහටම හදන්න යන්න එපා. එතකොට ඒක සාර්ථක නැහැ. ඔයාගේ ක්‍රමයට ඔයා thumbnail එකක් හදාගන්න. ඉතින් ඔය මම Photoshop වල තියෙන දේවල් මම දන්න දේවල් තමයි ඔයගොල්ලෝ කිව්වේ. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න, subscribe කරපුවා නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් subscribe කරොත් තමයි මේ වගේ videos ඉදිරියටත් ඔයාලට බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම bell icon එක click කරොත් තමයි notification on කරලා ඔයාලට මේ වගේ videos දාපු ගම පණිවිඩයක් ලැබෙනවා. ඒ වගේම comment කරන්න පහල comment section එක ඔයාලට මේ පිළිබඳව හෝ වෙනත් දේවල් ගැන ප්‍රශ්න තියෙනවනම් අනිවාර්යයෙන් පහල comment section එකේ කියන්න. share කරන කැමති නම් විතරක් යවන්න බලා ගන්න. මේ වගේ අලුත් video එකකින් හැමතිරු සුබ දවසක්. ඊළඟ video එකේ හමු වෙනවා.